අපි දැන් මේ පොල් සම්බෝලේට දෙහි යුස ටිකක් එකතු කර ගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණයට තමයි මේක යොදා ගන්න ඕන. අවශ්‍ය ප්‍රමාණයට අපි මේක යොදා ගන්නවා. මේක හොඳින් කලවම් කර ගන්න ඕන. මේක ගොඩක් වෙලාවට අපින් තමයි කලවම් කර ගන්න ඕන. හැඳි වලින් එහෙම කලවම් කරාට දෙහි යුස හරියට මේකට කාවදින්නේ නැහැ පොල් සම්බෝලේ. ඒ නිසා අපින්ම මේක කලවම් කර ගන්නවා. අපේ කම අපේ රස ලෝකයටම කියා දෙන විලේජ් කුකින් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපේ ශ්‍රී ලාංකික මුතුන් මිත්තන් රසම රස ගමේ විදියට හදපු ඉවුම් පියුම් දැන් YouTube එකෙන් ඔබ අපගේ වීඩියෝ නරඹා ලයික් එකක් දමමින් කමෙන්ට් කර ඔබේ යාළුවන්ටත් දකින්න ෂෙයා කරන්න. අද අපි ලූල්ලු කරවල දුමේ වේල ගත්ත ලූල්ලු කරවල භාවිතා කරලා පොල් සම්බෝලයක් හදන්න තමයි හදන්නේ. අපි ඒකට භාවිතා කරනවා රතු ලූණු පොල් පොල් බෑයක් අපි මේකට ගා ගන්නවා. ඊට අමතරව ලූල්ලු කරවල මේ දුමේ වේල ගත්ත ලූල්ලු කරවල කැලිමිරිස් දියලුණු කරපිංචා අමුමිරිස් සුදුලුණු මෙන්න මේ කියන දේවල් තමයි අපි මේ
මේක භාවිතා මේ මේක හදන්න භාවිතා කරන්නේ අපි දැන් කරන්න හදන්නේ මේකට මේ වතුරු ස්වල්පයකට ලුණු ස්වල්පයක් මිශ්‍ර කරගන්න හදන්නේ මොකද මේ කරවල වල මේ ලූලු කරවල දුමේ වේලපුවා මේවට ලූලු දියලුණු දාන්නේ නැහැ ඉතින් ඒක නිසා මේ වගේ ලුණු නැහැ ඒක නිසා අපි මේ ඉස්සලා මේ කරවල ටික පොඩි කෑලි වලට කඩාගෙන ලුණු එකේ පෙගෙන්න දාන්න ඕනේ ලුණු වල පෙගෙන්න දාන්න ඕනේ නැත්නම් මේ කරවල වල ලුණු ගතිය නැති නිසා අපි ලුණු නැති හින්දා ලුණු මේ විදිහට තමයි මේකට මිශ්‍ර කරගන්නේ මේ තියෙන්නේ මේ කරවල දුමි වේලගත්ත ලූලු කරවල දැන් අපි මේ විදිහට වතුර ටිකකට ලුණු ටිකක් දිය කරගන්නවා අපි දැන් මේ කරවල ටික ලුණු වතුරේකට දාගන්න පිහියක් භාවිතා කරන්න නැතුව අතින් තමයි මේක කඩා ගන්න ඕනේ. මේක උම්බල කඩ වගේ තියෙන්නේ. එතකොට මේක පොඩ්ඩක් චූටි චූටි කෑලිවලට අපි කඩා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට චූටි චූටි කෑලිවලට කඩලා ලුණු වතුරේකේ පිඟින්න දාන්න ඕනේ. පොඩි කෑලිවලට කඩා ගන්න ඕනේ. එතකොට තමයි මේකට මේ ලුණු අල්ලන්නේ. අපි මේ පොල් බයයට අවශ්‍ය කරන විදිහට මේ ලූලු කරවල ටික කඩාගෙන දැන් පෙගෙන්න දාලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මේක පැය භාගයක් විතර මේක ලුණු දියරේ පෙගෙන්න දාලා තියන්න ඕනේ. නැත්නම් මේකේ කරවල වලට ලුණු අල්ලන්නේ නැතුව යනවා. ඒක නිසා මෙන්න මේ විදිහට දැන් අපි මේක පෙගෙන්න පැත්තකින් තියනවා. මෙන්න මේ විදිහට අපි මේක වතුරේ පෙගෙන්න පැය භාගයක් තියලා තියනවා. මේ පොල් සම්බෝලේ හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය ගාගත්ත පොල් බෑයක් තියෙනවා රතු ලුණු ගෙඩි 20ක් 25ක් විතර අපි අරන් තියෙනවා අමු මිරිස් කරල් 5ක් විතර තියෙනවා
කොච්චි කරල් දෙකක් කරන් තියෙනවා, සුදු ලුණු බික් හතරක් කරන් තියෙනවා, කරපිංච ඉති හතරක් කරන් තියෙනවා. මෙන්න මේ ද්‍රව්‍ය ටික තමයි අපිට මේ පොල්සම්බෝල හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව මම කලින් කිව්වා වගේ මේ තියෙන්නේ අපි දැන් මේ පෙගෙන්න දාලා තියෙන ලූලු කරවල දුමේ වෙලගත්. මෙන්න මේ සම්බෝලට අවශ්‍ය කරන විදිහට අපි ග්‍රෑම් 50ක් විතර අරන් තියෙනවා ලූලු කරවල. දැන් මේක මේ ලුණු වතුර එකේ පෙගෙන්න දාලා තියෙන්නේ. මේක පැය භාගයක් විතර පොඟව ගන්න ඕනේ. නැත්තම් මේකේ ලුණු රස නැති හින්දා ලුණු නැති හින්දා මේකට අපි ලුණු පොඟවල ලබා දෙන්න ඕන. ඊට අමතරව මෙතන තියෙනවා අයි කෑලි මිරිස්. අපි මේකට කෑලි මිරිස් සැදි 3ක් භාවිත කරනවා. මෙන්න මේ කියන දේවල් ටික තමයි අවශ්‍ය කරන්නේ මේක හදාගන්න. අපි බලමු දැන් මේක කොහොමද හදාගන්නේ කියලා. අපි මෙන්න මේ කරවල ටික දැන් වතුරේ මිරිකලා අරගන්නවා. අපි ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ කරවල ටික තෙල් දා ගන්නවා. මෙන්න මේ විදිහට අපි මේ කරවල ටික දැන් තෙලේ බැද ගන්නවා. දැන් මේ විදිහට මේක බැද ගන්නවා. දැන් මේක බැදීගෙන ඉන්නේ දැන්. මේ ලූලු කරවල දුමේ වේලපුව මේක දැන් බැදීගෙන ඉද්දි මාර සුවඳක් තියෙනවා. දැන් මේ ලූලු කරවල ටික දැන් බැදීගෙන ඉන්නේ. දැන් මේක මාර සුවඳක් එනවා. අපි දැන් මේකටම එකතු කරගන්නවා රසු ලුණු ටික. අපි මේ පොල්සම්බෝලේට රසු ලුණු වෙඩි 20ක් විතර මේ විදිහට බැද ගන්නවා. සුදු ලුණු බික් හතරක් එකතු කරගන්නවා. අමුමිරිස් කරල් 5යි කොච්චි රවුන් කොච්චි කරල් 2ක් යදා ගන්නවා. දැන් අපි මේ ටික ඔක්කොම මේකෙ බැදෙන්න අරිනවා මේ විදිහට. අපි මේකට ඊට පස්සේ එකතු කරනවා කරපිංච අතු 5ක් විතර අපි මේකට දා ගන්නවා. කරපිංචට එකතු කරගත්තාම මේක බැදිලා ඇද්දි හොඳ සුවඳක් තියෙනවා. ඒකෙන් ද කරපිංච වැඩිපුර ටිකක් අපි එකතු කරගන්නවා. දැන් අපි මේකට කරපිංච ටිකක් යොදා ගත්තා. දැන් මේක හොඳට කලවම් කර ගන්නවා බැදීගෙන. දැන් මේක හොඳට බැදීගෙන ඉන්නේ. දැන් පේනවා ඇති කරපිංච ටික ගන්නන් පාට ගහගෙන එනවා. සුදු ලුණු ටිකක් පාට වෙනස් වීගෙන එනවා. ඒ වගේම මේක හොඳ සුවඳක් තියෙනවා දැන්. විශේෂයෙන්ම කියන්න ඕන මෙන්න මේ ලූලු කරවල දුමේ වේලක. මේක උඹලකඩ වගේ. උඹලකට වගේම සුවඳක් තමයි තියෙන්නේ මේක. තව ටිකක් මේක අපි රන්වන් පාටට ගා බැද ගන්නවා. අපි මේකටම ලුණු හැටි දෙකක් විතර එකතු කර ගන්නවා. මේක හොඳින් හැදිලා ගන්න. අපි මේක දරලිපේ තමයි හදන්නේ. දරලිපේ ගින්දර මොකද මේ විදිහට ගොඩාක් අඩුවෙන් තියාගන්න ඕන. නැත්තම් මේක කරවෙන්න බලනවා. ඒකද මේක දරලිපේ ගින්දර හොඳට පාලනය කරලා අඩු කරලා
මේක අපි බැද ගන්න ඕනේ. දැන් මේක බැදිලා ඇති. අපි දැන් මේක බා ගන්නවා. මේ තියෙන දැන් මේක හොඳට බැදිලා තියෙන්නේ. අපි මේ පොල් සම්බෝලේ හදාගන්න මේක අපි ගල් වංගෙඩියක කොටා ගන්නවා. මේක හොඳට කොටා ගන්න ඕන වංගෙඩියේ. අපි ඒකට ගල් වංගෙඩියක් භාවිත කරනවා. මේ තියෙන්නේ. දැන් මේ ටික ඔක්කොම හොඳට බැදිලා තියෙන හොඳ සුවඳක් තියෙනවා. දැන් අපි මේ පොල් සම්බෝලේ හදාගන්න මෙන්න මේ කියන ද්‍රව්‍ය ටික. අඹු මිරිස්, රතු ලුණු, කරපිංචා, කරවල, දුම් කරවල, ලූලු දුම් කරවල, කොච්චි. මෙන්න මේ ටික තමයි අපි දැන් මේ රතු ලුණු. ඔව්. මේ කියන ටිකද අපි වංගෙඩිය කොටා ගමු. මට ඉස්සලා කියන්නම් තමයි මේකේ සුදු ලුණුත් තියෙනවා. දැන් අපි මේ ඔක්කොම ටික වංගෙඩිය කොටා ගන්නවා. මේක දැන් අපි මේ විදිහට හීනියට කොටා ගන්න. ලූණු, මිරිස්, ලූණු කරවල, කරපිංචා. මේක අපි දැන් හොඳට කොටා ගන්නවා. දැන් මේකට අපි කෑලි මිරිස් ඇඳි දෙකක් දා ගන්නවා. දැන් මේක හොඳට නැවත කොටා ගන්නවා. මේ තව කැටිලා මදි. මිරිස් රතු ලුණු ඔක්කොම හොඳට කොටා ගන්නවා. දැන් මේක කොටාදී හොඳ සුවඳක් එනවා. අම්මිරි සුදු ලුණු කරවල වල තියෙන සුවඳ හොඳට දැනෙනවා. මේක හොඳට කෙටිලා තියෙන්නේ. අපි තව ටිකක් කොටා ගමු. මේ හොඳට කෙටිලා තියෙන්නේ දැන් මේක. මේකට දැන් පොල් දාලා කොටා ගන්න ඕන. අපි දැන් මේකට පොල් කලවම් කරගෙන කොටා ගන්නවා. දක්කිනවා බතුයි පොල් සම්බෝලයි විතරක් කන්න පුළුවන්. දැන් මේ පොල් සම්බෝලේ අපි හොඳට කොටාගෙන ඉඳලා අපි දැන් මේක අයින් කරගමු.
දැන් අපි මේක හදාගෙන ඉවරයි. මේක දැන් හොඳ සුවඳක් තියෙනවා. අපි මේක දැන් හදාගෙන ඉවරයි. අප බලමු මේක බත් එක්ක කන්නේ කොහොමද කියලා. අපි දැන් මේ පොසම්බ වලට අවශ්‍ය කරන දෙහි උස ටික මේක ගන්න හදන්නේ. අපි දැන් මේ පොල්සම්බ වලට අවශ්‍ය ප්‍රමාණය ප්‍රමාණයට තමයි මේක යොදා ගන්න ඕන. අවශ්‍ය ප්‍රමාණයට අපි මේක යොදා ගමු. මේක හොඳින් කලවම් කර ගන්න ඕන. මේක ගොඩක් වෙලාවට අපින් තමයි කලවම් කර ගන්න ඕන. හැඳි වලින් එහෙම කලවම් කරාට දෙහිස හරියට මේකට කාවදින්නේ නැහැ පොල්සම්බ වලට. ඒ නිසා අපින්ම මේක කලවම් කර ගන්න ඕන. හැබැයි අපිට බත් කන්න මේ පොල්සම්බෝලේ ප්‍රමාණවත්. මේකේ දුසු හොඳක් තියෙනවා. ඒ වගේම කරවල තියෙනවා. ඒ නිසා අපිට බත් කන්න ඇති මේක. මේ තියෙන්නේ අපි හදාගත්ත පොල්සම්බෝල එක. මේක විශේෂ පොල්සම්බෝල එකක්. මේකට අපි විශේෂයෙන් භාවිතා කරලා තියෙන්නේ වැව් කරවල. ඒ කියන්නේ වැව් වලින් අල්ලගත්ත ලූල්ලු. ලූල්ලු මාළු තමයි මේ දුමේ වේලලා වැව් කරවල විදිහට හදලා තියෙන්නේ. එතකොට අපි අද මේ පොල්සම්බෝලේ හැදුවේ දුමේ වේලපු වැව් කරවල. ලූල්ලු කරවල භාවිතා කරලා. මේක දැන් අපිට කෑමට ගන්න පුළුවන්. ඒ වගේ මේකේ මාර සුවඳක් තියෙනවා. මේක හරි රසවත් කෑමක්. මේ ඉදිරියේදී අපි මේ ලූල්ලු කරවලින් හදන්න පුළුවන් කෑම જાති ඔයගලන්ට පෙන්වන්න. විලේජ් කුකින් අපගේ නාලිකාව නරඹන ඔබෙන් පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. යාළුවනේ මතක ඇතිව අපිව subscribe කර bell icon එක click කරන්න.